සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති. පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ අද 8 වෙනි දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අසාරේ සාර මතිනෝ. නිසරුදේ සරුයයි අදහසින් සාරේ චා සාර දස්සිනෝ. සරුදේ නිසරුයයි යන මිත්‍යා දෘෂ්ටි කල්පනාවෙන් යුතුව, වැරදි අදහසින් යුතු කෙනා තේසාරං නාදි ගච්ඡන්ති. ඒ කෙනාට සාර වූ නිවන ලැබෙන්නේ නැහැ. මිච්ඡා සංකප්ප ගෝචරා, වැරදි අදහසක ඉන්න නිසා. සාරංච සාරතෝ ඤත්වා, සීලාදී සරුදය සරු වශයෙන් දැන. අසාරංච අසාරතෝ, නිසරුදේ නිසරු වශයෙන් දැන. තේසාරං අධිගච්ඡanti, ඒ කෙනා සරු වූ නිවන දකිනවා. හේතුව සම්මා සංකප්ප ගෝචරා, සම්මා සංකල්පනාව නිසා. මේ මහා භද්‍ර කල්පේට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර දඹදිව අමරවතී නම් නගරයක් තිබුණා. එහි සුමේද නම් බමුණු කුමාරයෙක් උගතයුතු සියලු ශිල්පිගෙන කෙළවර පැමිණිලා මව්පියන්ගේ ඇවෑමෙන් කෝටි ගණන් ධනය දාන විෂේ පරිත්‍යාග කොට සියල්ල හැර ඉසි පැවිද්දෙන් පැවිදිව හිමවතට ගොස් භාවනා කරන්නේ ධ්‍යාන අභිඥාවන් ලබා අහසින් ගමන් කරනවා. දිනක් අහසින් යන අතර දීපංකර බුදුරජාණන් වහන්සේ සුදර්ශන මහා විහාරයේ සිට රඹගම් නුවරට පැමිණෙනවා. ඒ පැමිණෙන මග දෙපස මිනිසුන් සරසමින් ඉන්නව දැකලා ඔවුන්ගෙන් තවනුත් කොටසක් ඉල්ලගෙන සරසන්න පටන් ගත්තා. මෙසේ මේ තවුසානන් ඉල්ලාගත් ඒ බිම් කොටස සරසා පිළියල කිරීමට පළමුව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නය සමග ලක්ෂයක් ස්වාමීන් වහන්සේලා හිටිය ඒ මාර්ගයට වැඩම කළා. එවිට තවුසා හිතුවා ශ්‍රාවක සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ මඩ නොපාගා මා පිටින් වඩින සීක්වා. එහි මඩ උඩම වැතිරී ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙසේ වැතිරගත් තවුසා දැක්ක, මහණෙනි, මේතෙමේ සාමාන්‍ය මිනිසෙක් නොවේ, මහා සත්වේකි. නිතර හමුවන જાතියේ මිනිසෙක් නොවේ. මොහු බුදුවන්නට පෙරම් පුරන්නේකි. අනාගතයේ මෙයින් සාරා සංඝ කල්පලක්ෂය ගිය තැනදී ගෞතම නමින් බුදුවන්නේ යයි විවරණ ශ්‍රී ලබා දුන්නා. ඒ තාපසයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසු කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝබිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේද, සුචාත, පියදස්සි, අත්තදස්සි, ධම්මදස්සි, සිද්ධාත්ථ, තිස්ස, පුස්ස, විපස්සි, සිකි, වෙස්සවු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යපයන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබා ගත්තා. ඉතින් ඒ කාලේ මේ පළවෙනි විවරණේ ලැබපු වෙලාවේ මහබැලති හිමියනි කලයි ඔබහට මේ දැන්, ඒ කියන්නේ දැන් විවරණශ්‍රී ලැබලා
දෙව්ලොවඉපදුනා අවසානාත්මේදී එස් සන්තරාත්භායෙන් පස්සේ වෙලාවේ ආවිශ්‍ය ගෙවෙන වෙලාවේ දෙවියෝ රැස්සෙලා මහබැලති හිමියනි කලයි ඔබහට මේ දැන් පිළිසිඳ ගන්න මවකුස ලෝසත සසර සයුරෙන් එතර කරවාලනු හිමියනි මහකුළු නැති. අවබුදු කරනු මැනවි ලෝතුරු අමා පදතුම්. ඒ කියන්නේ මහාවීරයන් වහන්සේ කියන්නේ කාලෝ අයන්තේ මහාවීර මහාවීරන් වහස මේ කාලයයි උපච්ච මාතු ගුච්චේ ගුච්චයම් මවකුස පිළිසිඳ ගන්නට එවගේම දෙවි මිනිසුන් සසර සැවුරෙන් එතර කරමින් අමාධරමය දේශනා කරන සේක්වා කියලා ඒ දෙවියන්ගේ ආරාධනාව ලැබුණා. ළඟට බෝසත්තාණන් වහන්සේ පංච මහා විලෝකනේවත් මහා බැලුම් පහක් ඒ කියන්නේ බැලීම් පහක් කරා කාලය බැලුවා. ඒ කියන්නේ ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්න සුසු කාලේ තමයි මනුෂ්‍යාවසේ ලක්ෂයට අඩු වෙන්න ඕන ලක්ෂය හෝ ලක්ෂයට අඩු වෙන්න ඕන නැත්නම් 100ට වඩා වැඩි වෙන්න ඕන 100 තමයි අවම. දීපය සතර මහා දිවයිනෙම්ම දඹදිව් තලයේ තමයි දකින්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේහි බෝසත්තුතුමෝ. දේශය දේශ අතර දඹදිවත් හැමතැනම බුදුරු පහළ වෙන්නේ නැහැ. උතුරු නැත්නම් උත්තර ප්‍රදේශ කියලා දැන් කියනවා මධ්‍ය මණ්ඩලය උතුරු ඉන්දියාවේ. කුලය පියතුමා දකින කල්පලක්ෂයක් පෙරම්පුරන් ආපු සුදවුන් පිය රජතුමා සහ කුලය වශයෙන් ගත්තොත් උසස්ම කුලය. ඒ කාලේ රජ කුලය තමයි උසස් මව. කල්පලක්ෂයක් පෙරම් ඇති මවක් වෙන්නට අවශ්‍යයි. එතනින්නම් මාස 10කුත් දවස් 7ක් ආවිෂ තිබුණා. මහා මායා දේවිය කුස දැනගෙන පිළිසිඳ ගත්තා. ඇසල පුන් බොහෝ දවසක මවකුසින් බිහි වුණා. වෙසක් පුන් බොහෝ දවසක ඉතියේ බෝසත් කුමාරයාට තිබුණ මාලිගා තුනක් රම්ය සුරම්ය සුබ. ඒවයි සැප විඳලා දින 40,000ක් වරගණන් පිරිවරා යසෝදරා දේවිය සහිතව අගබිසව ලෙස. එතකොට අවුරුදු 29 තමයි මේ රාහුල කුමාරය ඉපදෙන්නේ. දා ඒ වෙනකොට මාස 4කට සැරයක් දැකලා තිබුණා ලෙඩෙක් රෝගියෙක් මලමිනියා අවසන් වරට දැක්කේ පැවිදි රුවක්. එයානෝ පැවිදි වෙන්න අදහස් කරගෙන එදා රාහුල කුමාරය උපන් දවසේ අදිෂ්ඨාන කරගත්තා රාත්‍රියේම ගිහි ගෙයින් නික්මෙනවයි කියලා. පුත්‍ර ස්නේහය දැනගෙන යම්තාක් මේ බන්ධනේ නොවැඩේද ඒ තාකයේ සිඳහරින්නෙමි. එදා රෑම යන්නට හිතුවේ එකයි තරුවා ඉපදුනා පුතා කෙරේ බැඳෙන්න කලින් යන්න හිතුවා. මෙමදු හිමියෙක් යම් බිරියකට වේ නම් මය නිවියාය යනු එකතින් හඟිමි සැකයක් නැත කිසි. මෙමදු පුතුරුවනක් මවකට ඇද්ද යම් කිසි නිවියායම වේ ඒ මව හැඟීම් සැකයක් නැතෙහි. මෙමදු පුතුරුවනක් පියකුටු ඇතද යම් කිසි නිවියේ ඒ අප්පා හඟීම් සැකයක් නැත. හේ සිංහලෙන් කිව්වේ. පාලියෙන් ගියොත් අපිට දන්නවා නිබ්බුතානීන නූන සා මාතා නිබ්බුතා නූන සෝන සානාරී නිබ්බුතා නූන සා මාතා නිබ්බුතානීන ඔය වගේ තියෙනවා. එතකොට මේකට කියන නිබ්බුත පද කිව්වේ කිසා ගෝතමී. මේ කෙටියෙන් තියෙන අපි දන්න කතාව නිසා මම වැඩිය කියන්න යන්නේ නැහැ. අය නැවත සීකර ගන්න. එතකොට කිසා ගෝතමී කියන්නේ රබ අබ ඉල්ලන් ආපු කිසා ගෝතමී නෙවෙයි. ඒකත් කිසා කියන්නේ කෙට්ටු ගෝතමී කියන නම. මෙතනත් එහෙමයි. මේ කිඹුල්වත්පුරේට සාක්‍ය කුමාරිකාවක්. මෙයාත් කෙට්ටුයි නම ගෝතමී. ඉතියා මෙහෙම කිව්වට පස්සේ ලක්ෂයක් වටිනා මාලයක් තිබුණේ ඒක තෑගිවරලා යව්වා. ටයික් කරලා යව මොකද හේතුව නිවෙන්න යන ගමනේ නිවෙන පද කිව්වා කියලා. ගිහිල්ලා හැමමම ගොඩ වුණා මාලිගයට. සාමාන්‍ය රජකුමාරයෙක් එහෙම ආවට පස්සේ ඒ සාමාන්‍ය රජ සැප කියන්නේ මෙන්න මේවට අහගන්න දන්නේ නැණු කට්ටිය. රජ සැපේ කියන්නේ ගිහිපු ගමන් නැටුම් නටන කට්ටිය. පේන්න. රජකුමාරය ඇවිල්ලා පුටුවි වාඩි වෙච්ච ගමන් මොකද කරන්න ඕන? නටන කට්ටිය නටන්න ඕන. වයන කට්ටිය ඒකට පත් කරලා තියෙන කලින්ම ලෑස්තිලා ඉන්නේ. කුමාරයා එනකොටම සින්දුව පටන් ගන්නවා. ඊටසේ නටනවා. දැන් ඔබට තේරෙනවා ඇති මේ නැටුම් ගැවුම් කියන්නේ සැපවල එක අංගයක්. ඊළඟට අතපය මිරිකන වෙනම කට්ටියක් ඉන්නවා. ඒත් කාන්තාව පිරිමි කවුරුත් නැහැ මෙතන. 40,000ම ගෑනු අය. ඉතින් ඕක තමයි රජසැප කියන්නේ කාතකින් ගත්තම ස්ත්‍රීන් පිරිවරා සිටීමට කියන මූලිකව රජසැපේ කියලා. ගොඩක් ඉන්නවා. ඉතින් ඒකට අපි ලෝභ වෙන්න අවශ්‍ය නැහැ. මේ බෝසත් සරණාංශික අන්තිම ජීවිතේ
දේ ජීවිත උපරිම සැප උන්වහන්සේට ලැබිලා තියෙනවා. ඒක ඒ කාලේ හැටියට ලැබිලා තියෙන්නේ. එමනම් ඒ මාලිගාවේ ඉන්න වෙලාව නටන්න ගත්තා. උන්වහන්සේට කිසි ඇලීමක් තිබුණ නැහැ වෙනද. එන්සොන්ස් නින්දරට වුණා. නින්දරට පස්සේ අර ගෑනු අය කල්පනා කරා අපි නටන්නේ මොකටද, නටන්න බලන්න කෙනෙක් නැති නිසා කියලා. ඒ කට්ටියත් ඔය වාදනය කරපු අය තබ්ලා උඩ ඔළුව තියන්න දාගත්තා, වීණා උඩ ඔළුව තියාගත්තා. අර තියෙනවා නිකන් ගෙඩියක් වගේ වීණා, ඒක උඩින් ඔළුව තියාගත්තා, නිදාගත්තා. නටපු කට්ටිය එහෙම වැටුණා තැන් තැන් වල. ඒක වැටිලා ඉතින් නන්දඩෝමින් ගොරෝමින් කුණු කෙල පෙරාගෙන දැන් නිදි. මධ්‍යම රාත්‍රිය හැරුණා. හැරෙනකොට අර දිව්‍ය අප්සරාව වගේ හිටපු ගෑනු ළමයි ටික දැන් ඉතින් අමු සෝනක දාව මලමිනි ටික වගේ ගොරවනවයි කට ඇරගෙන එක්කෙනෙ දිවේලියට දාලා තව එක්කෙනෙ. ගන්න දෙයක් නැහැ, ඇඳුම් උඩ ගිහිල්ලා දන්නවන්ට තත්ත. අර ඇඳුම් තරම් ලස්සන නෑ ඇඳුම් නැතුව. ඒකයි සබා ඇඳුම් අඳින්නේ අපි ඒකටනේ, මේ කය කැත නිසා එක වහගන්න අඳිනවා. දැන් ඒක නැති වුණාම නිකන් කලකිරෙනවා දැක්කා. ඉතින් ඒ යනුව කලකිරීම තවත් වැඩි වුණා. හරියට මේ තුන් ලෝකෙ ගිනිගෙන දැවෙනවා වගේ දැනුණා. ඊපස්සේ ගිහලා චන් ඇමතිතුමාට කතා කළා. කන්තකස්සය සූදානම් කළා. පුතා දිහා බලලා යන්න ගියා. ඒකට කියනවා මහා අබිනිෂ්ක්‍රමණය. මොකද්ද? ඔබ අපි හැමෝම වෙනුවෙන් ලෝක සත්‍ය වෙනුවෙන් අපේ බෝසතුන් වහන්සේ කියපු අභීත ගමන. මේක ලේසි නෑ. දරුවෙක් ඉපදිච්ච දවසේ තාත්තට දාලා යන්න බෑනේ. ආන්න එක හිතන්න ඕන අපි. ඒ නිසා මේක වැරදි දෙයක් නිසා හිතන්න ඕද නෑ. අපේ බෝසතාණන් වහන්සේ පවා ගිහින් තියෙන නොකියාම එදා ඇසලමයි සඳ ඇති පායා කියලා කියන්නේ. වසන්ත හඳ නෑ කියන්නේ ලස්සනට. ඒ යසෝදරා කිව්වා වගේ කියන්නේ හොඳේ. නමුත් ඉතින් එතුමී එහෙම කියලා නෑ. අප හිතන කවි සංකල්පන අපිට ගන්න පුළුවන්. ඕන ප්‍රස්තුතයක් අරගෙන අපිට හිතන්න පුළුවන්. සහ අපිට ඒ කෙනාගේ චරිතය ආරූඪ කරන් ලියන්න පුළුවන්. හැබැයි අපි දන්නව ද යසෝදරා දේවියට හිතුනේ මොකද්ද හරියටම කියලා? දන්නේ නැහැ. අපි දන්නේ. එතුමී හිතුවදේ පස්සේ පැහැදිලි වුණ. එතුමියත් කසාවක් දරාගත්තා. කොණ්ඩේ කැපුවා. බබා බලා ගන්න ගමන් ගෙදරත් පැවිද්දක් වගේ ගත කළා. ආන්න ඕක ඒක යසෝදරාව කියන්නේ ඒ වගේ ඇටන තු කී සින්දු කී කීතරක් ඉඳලා හරියන්නේ නැහැ. නේද? යසෝදරාවක් වෙන්නම් කියලා නටලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕන? ඒ කැප වෙන්න ඕනේ ඒකට. හැමෝටම වෙන්නත් බෑ. ඒකට කල්ප සාරාසං කල්ප ලක්ෂයන් මෙතුමිය පෙරොම් පුරලා තියෙනවා. මේ දරුව දාලා යන්න ලක්ෂ ගණන් දරුව දන් දීලා තියෙනවා සසරේදී. ඒක තමයි මේ ලේසි නෑ. පුරුදු කරන්න ඕනේ. අපිට පේරණ මිනිස්සු කොච්චර ඇලීමෙන්ද ඉන්නේ ඥාති ගැන දරුව ගැන. දරුව ගැන විශේෂයෙන්. මවපිය දරුවන්ට කොච්චර ඇලනවද? දෙන්නේ නෑ. දෙන්න බෑ. එතකොට මේ දන් දීම පුරුදු කරපු නිසා උන්වහන්සේ අන්තිම ජීවිතය අපිව පුදුම කරලා මේ රාහුල කුමාරයෝ උපන් දිනේම අතටවත් ගත්තේ නැහැ, ඉම්බෙවත් නැහැ. බලලා දුර ඉඳන් යන්න ගියා. ගිහිල්ලා අනෝමාගන්තිරේ නේද මතක හැටියට? ඔව්, අනෝමාගන්තිරේ. දී තමයි හිසකෙස් කැපුවා. කපල අහසට දැම්මාම සක්දේව රජතුම ඇවිල්ලා කරඬුවකින් පිළි අරගෙන ගිහින් සිළුමිණි සෑ හැදුවා. ළඟට ගටිකාර බ්‍රහ්මරාජය අටපිරි කරගෙනත් පූජ කළා. ඒවා පෙරවනකොට අර ගිහිසලු පිළි අහසට විසි කළාම අරියත් බ්‍රහ්මරාජය කැවිල ඒවා අරගෙන ගිහලා සලුමිණි සෑ හැදලා තියෙනවා බ්‍රහ්ම ලෝකේ. ළඟ ඔහම සරිසරා යනකොට පාණ්ඩව පර්වත මූලයේ තමයි බිම්බිසාර රජතුමා හම්බ වෙලා ආරාධනා කළේ. නමුත් එතුමා ඒක පිළිගත්තේ නැහැ. අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා. නිරංජන නදියේ රන්තලිය පා කළා උඩුගම්බලා. වෙසක් පුන් පෝ දවසේදී සොත්‍ය බමුණ දීපු කුසතනාට මිට අතුරා බෝ මැඩ අපරාජිත පරියංගේ වැඩ සිටිමින් මාර පරාජය කළා. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. මෙසේ සර්වඥතා ඥාන ලබා තුන් ලොවට ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝ මැඩම සස්සතියක් ගෙවා අටවන සතිය අජපාල නුග මුලේ වැඩ සිටින සමෙහි තමන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ ගැඹුරු බව සලකා අනුන්ට දහම් දෙසීමෙහි උත්සාහ රහිත වුණා. මන්ද උත්සාහය වුණා. මෙච්චර ගැඹුරු නිපුණ සියුම් දහමක් මේ කාමෙන් ඇලී ගැලී ගිය සත්වයාට තේරෙයිද කියන එක උන්වහන්සේ හිතුණා. ඒ නිසා උත්සාහය අත්හැරියා. බණ කියන්නේ නැහැ කියලා මුලින් හිතුනේ. ඒ වෙලාවේ තමයි සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා වන්දනා කළ, ආරාධනා කරේ දහම් අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයට දහම් නොදෙසුවොත් එයාලා පිරියෙයි. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දහම් දෙසනු මැනවි කියලා ඔන්න බ්‍රහ්ම ආරාධනාව කළා දහම් දෙසන්. ඒක සිරිතක්. බුදු කෙනෙක් බණ කියන්නේ ආරාධනා කළොත් තමයි කරන්න ඕනේ. ඒක කරන්නේ අරිහත් බ්‍රහ්මරාජය. ඒ කාලේට ලොකුම බ්‍රහ්මරාජය තමයි සහම්පති
බ්‍රහ්ම ඒ කාලේ විතරන්නේ තාමත් ඉන්නේ බ්‍රහ්ම රාජයා තමයි. දැනුත් ඉන්න ඔකට පින් දෙන්න පුළුවන්. ඉතින් පින් ගන්නෙ නැහැ. ඕන්න දෙන්න පුළුවන්. දොර ක්‍රියාසිතක් වශයෙන් අනුමෝදන් වෙන්නවා ඇති. අපි දන්නේ නැහැ. හොඳ. ඉතින් මේ බ්‍රහ්ම රාජයාට පින් දීලා තිබුණා ඉල්ලන්න යන්න එපා. බ්‍රහ්මයා කලගිරෙන්න පස්සේ. මේ මිනිස් මට පින් දීලා මෙන්න එකේ කියව. රහතන් වහන්සේලා ගිල්ලට නැහැ නේ. උන්වහන්සේලා උපේක්ෂකව ඉන්නේ. කාටවත් පංචකාමය සඳහා අනුග්‍රහ කරන්නේ නැහැ. එම නිසා දැන් මේ බ්‍රහ්ම රාජයාගේ ඇරයුමෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවේ. මුලින් බැලුවා ආලාර කාලා මුද්ධ කරාම්පු දෙන්නම් මැරිලා. එක්කෙනෙක් සතියට කලින් මැරිලා අනිත් එක්කෙනෙක් ඊයරෑ මැරිලා තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා කල්ප 60000ක් අවශ්‍ය තියෙන තැනක. ඒ කියන්නේ ආකින් සංඥා ඇතින් අනිත් එක්කෙනෙක් ඉන්නවා කල්ප 84000ක් ගොඩ ගන්න බෑ. නේව සංඥා ගොඩ ගන්න බෑ. කියන්නේ දුකේ නෙවෙයි ඉන්නේ හොඳේ. සැපේ ඉන්නේ. හැබැයි ස්ථීර නැති බව. නිවන් දකින්න බෑ. ඒ නිසා යාලා පිරිහුණා. මේ මහා සැපේ ඊළඟ කල්පනා කරා මම මේ උදුස්කර ක්‍රියා කරන සමයේ මට උණුපැන් සිසිල් පැන් සපයා දෙමින් උපස්ථාන කර පස් දෙනෙක් හිටියා. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජී. එයාලට පළවෙනි දහම දසන්න වැඩියා බරණැස ඉසිපත්තන මිගදාය. දැන් ওই බුද්ධගයාව ඉඳන් බරණැසට ලොකු දුරක් නැහැ. සැලකිය යුතු සාමාන්‍ය දුරක් කියන්නේ ළඟ තියෙන. ඔය දවස් කිහිපයකින් භාග්‍යතුන් අස පයින් වැඩියා කියන තැනට. ඊට පස්සේ දහම් දෙසුවා. ඒ අය සෝතාපන්න වුණා. පස්සේ රහත් වුණා අනත් ලක්කන සූත්‍රයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වඩිනාතරේ හම්බෙලා දෙන උපක කියලා ආජීවකෙක්. එයා මේ භාග්‍යතුන් වහන්සේ කතා කරලා තියෙනවා. ඒක නිකන් කතාවක් නෙවෙයි. ඔහුගේ අනාගත හේතු සම්පත් දැකලායි භාග්‍යතුන් වහන්සේ කතා කරලේ. ඇහුවනේ කවුද කියලා. කිව්වා අනන්ත ජීන කියලා. එයා ඔළුව අනලගේ එකත් වෙන්න පුළුවන් කියලා යන්න ගියා. ගිහලා කසාදයක් බැන්දා. එයා පැවිද්දෙක්. ආජීවකේ නම බැන්දා. චවි කියන වැඩි කෙල්ලෙක් බැන්දේ. එම චාවි නේද මතර චාපා චාපද චාපව බඳලා තියෙන. ඊපස්සේ ළමයා නලවනකොට කිසිත් බැරි ඔ ආගෙද උපකගනේ උපගේ පුතා නැලවියන් කියලා මම අර ගණනුම් පද කියනවලු මුකුත් කරන්න බෑ. ඔව් කිසිවක් දෙයක් බැරි තාත්තගේ පුතා නැලවියන් කියලා මම කියනවා. ඒකෝ මට බැහැ කියලා තෝ කිව්වට මට ඉන්න හොඳ යාළුවෙක් කවුද? අනන්ත චින්. ඔව් ඔක්කොම අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා. මම යනවයි කියලා යන්න ගියා යන්න. ඉල භාග්‍යතුන් වහන්සේ හම්බෙලා පසෝ තියෙනවා සුත්තනිපාත මේ සූත්‍රය තියෙන ලස්සන සූත්‍රයක්. තේ දෙසූ දහමෙන් මෙතුමා අනාගාමී වෙනවා. උපක කියන ආජි අනාගාම. හැබැයි එයා මැරෙනවා. පස්සේ මැරලා ගිහිල්ලා ඉපදෙනවා කොහෙද? සුද්ධවාස. ඔය කී හත් දෙනෙක් ඉන්න උපක පළගන්න පුක්කුසාති ආදී හත් දෙනෙක් ඉන්න. ඒ හත් දෙනාම බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනකොටම රහත් වෙනවා. එයාත් එක් කෙනෙක්. උපක බ්‍රහ්ම රාජ්‍ය කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ද? ඔබ දැනගන්න ඉතින් පොඩ්ඩක් අපිට මොලේ තියෙනවනේ. දැන් රහත් නම් අපි වඳින්න එපා. උපකට අර යවි ලුකරා චාප විලු කරලා ඉවදාල නැහැ. අපිට ඒ වැඩ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් රහත්. දැන් ඉන්නේ කොහෙද? සුද්ධවාස බඹතලේ. ඔන්න ඒ විදිහට වැඩ ටික සිද්ධ වුණා. එතකොට ධම්මසප්පවස සූත්‍රයේ 18 කෝටිය බ්‍රහ්මයන් සමග තමයි කොණ්ඩඤ්ඤ සංසය සෝතාපන්න වුනේ. අනත්ත ලක්කන සූත්‍රයෙන් තමයි රහත් ඵලයට පත් වුනේ. එදිනම ඉහිගේ කලගිරිච්ච අර වගේම පුත්‍රෙක් ශස ඒ වගේම ප්‍රාසාත් තුනක හිටපු කෙනෙක් අර නිලියන්ගේ විප්‍රකාර දැකලා තමයි කලගිරුනේ. එයාත් එනවා සත්‍ය වාගෙන. එනකොට එයා හම්බ වුණා. භාග්‍යතුන් වහන්සේ බණ කිව්වා. එතුමා සෝතාපන්න වුණා. අලිය වෙනවා තාත්තා වරණ සිටුතුමා හොයාගෙන. එයාට පේන්නේ නැති වෙන්න තිබුවා. එයාට දෙසූ දහමේ පුතා රහත් වුණා. තාත්තා සෝවාන වුණා. ඔක තමයි විස්තරේ. මේ කතාවක් කියන්නේ නේද? මේවා දැනගන්න එපා. නැත්තම් උඩින් පහත් වුණා වගේ නිකන් චතුරාර්ය සත්‍ය කතාවල විතර බෑනේ මදිනේ. මම නෑ අරයා නෑ මෙයා නෑ කිය ඉඳලා කියන්නේ නෑ. පිස්සු වෙදිර වගේ. දැන් මේවා දැනගෙන සද්දා ඉන්ද්‍රියත් ඇති කරගෙන ඉස්සරහට යා ගියාට කමන්නේ කාර්ය නෑ. හැබැයි මෙහෙමයි. සමති දසුන් නොවඩා රහත් වෙච්ච කෙනෙක් කොහෙවත් නෑ. හොඳ? ඒක දේශනාවේ පැහැදිලිවම තියෙනවා. සමත විදසුන් නොවඩා නිවන් දකපු කෙනෙක් ඉන්නවද සාරිපුත්‍ර ගහනවනේ. අනේ සායන එහෙමනම් මං අහලා නෑ. මං ඒක අදහන්නේ නෑ. එහෙමනම් ස්වාමීනි මම ප්‍රත්‍යක්ෂ කොට දන්නවා මම නිවන් දැක්කේ සමත විදසුන් වඩලයි. ඒක මේ ආත්මෙ නෙවෙයි. සසරදී සමත විදසුන් වඩලා තමයි අර එක ගාථාවකේ සමතෙත් විපස්සනාවත් වැඩුණේ. එතන වැඩිලා තියෙන තේ අපි ඔක විස්තර කළ යුතුයි. මොකද අද කාලේ හරි අර ට්‍රෙන්ඩ් එකක් තියෙන රැල්ලක් තියෙනවා මේ ගැඹුරු කතාවක් කියලා අර පටල ගන කතා කරනවා. ඔය සිතේ මායාව උන් වගේ කතාන්දර රැල්ලක් තියෙනවා. දැන් ඊයේත් ඇහුව අම්මගෙන බුද්ධෝපපාද මොකද්ද කියලා තියෙනලු YouTube channel එක. ඒක ඉතින් අපි දන්න හැටියට ගිහි කෙනෙක් ඔක කරන්නේ. ඉතින් ඒ කෙනා කියනවා මේ සිතේ මායාව මේ සිතේ තමයි හටගන්නේ.
ඉතින් කටවුල් කළ මටත් ඔක් කියන්න පුළුවන්. ඔගේ කිව්ව එක නිවන් දකින්නයි. ඒක මායාවක් මතම ඇත්ත වශයෙන්ම. ඉතින් මුණ පෙන්වන්න නැත්නම්කො මුණ පෙන්වන්න බෑනේ. ඒත් අපි මුණ පෙන්වන්නේ අපිට බය නැතුව පෙන්වන්න පුළුවන් මුණක් තියෙනවනේ. මුණක් තියෙනවා සිවුරක් තියෙනවනේ. ඒත් ආර්යයන් වහන්සේලා කතා කරන්නේ කොච්චර ඒක ගැළපෙන්නේ නැද්ද? ආර්යභාවය කාටවත් පිළිණ කරන්න බෑ. පිළිණ කළා නෑ බුද්ධ කාලෙවත් කළා නෑ. එහෙම නිසා මට මේ කියන්න තියෙන පොදුවේ දැන් අහන අයට අහනවනම් ඔයාලා ආභ සත්කාර පිණිසම කරන දේවල් මේ මාර්ගඵල ගාවගෙන කරන හැම සිල්ලමක්ම යන්නේ ලාභ සත්කාර. මොකද භාග්‍යතුන් වහන්සේ ගරිහා කරපු දේවල් ඕවා. ඕවා කරන්න එපා. මේ දේශනාවේ තියෙන දේ කතා කරන්න. ඊළඟට සමති විදර්ශන වඩන්න තනියෙන් වඩන්නේ නැතුව ඔය කතාවක් වුව කියලා හිත නිවෙන්නේ නැහැ. එහෙම නිවෙන්නේ නැහැ. ඒක මම 100%ක්ම කියනවා නිවෙන්නේ නැහැ කියලා. පැහැදිලි. බය වෙන්න එපා. එහෙම දෙගිඩියාවක් මට නැහැ. හරිද? එහෙම නිවෙනවනේ ඔය ටික ඇහුවට පස්සේ නිවෙන්න එපා. එහෙම නිවෙන්නේ නැහැ. ඕක තනි මායාව. ඒකත් මායාව. එයාලා කියන හිත මායාවනේ. උඹලා කරන වැඩේ මොකක්ද? ඕකත් මායාව. ඔකට අහුනොත් ගැලවෙන්නත් බෑ. ඇයි මේක ආස්වාදනීයයි? දැන් මුකුත් නැහැ කීමේදී අපිට තියෙන අර ලොකු සැපක් දැනෙන මොකුත් නැහැනේ. හැබැයි කියලා කට ගන්නකොට අනිත් පැත්තේ ඉන්නවා. හවුද? මමයි මම ඉන්නවා. නැහැ ගොඩ ඉන්නවා. අතට අහුවෙනවා. ඇහැට පේනවා. ඒ නිසා ඔය වගේ පැටලිලි සහගත දේවල් තියෙනවා. ඉතින් බුදු කෙනෙක් පහළ වුණේ පටලන නෙවෙයි. පැටලුම් ලිහලා දෙන්නට. ඒසෝ උන්වහන්සේ වදාලා හරි පිළිවෙලට යන්න තමන්ටම මේක අවබෝධ වෙනවා. විපස්සනාව කියන්නේ බලන් ඉන්න. වෙන දේවල් බලන් ඉන්න. නැති වෙලා යන හැටි බලන් ඉන්න. ඒකේ කෙලවරකදී අපි ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට මෝරලා එනවා. ඒ මෝරපු තැන තමයි අපිට අවබෝධ වෙන්නේ. ඒක මෙන් පාටක් විහිදෙන්නේ නැහැ ඔළුවෙන්. සෝවාන් වුණා පස්සේ. තමන්ට ඒක සුවේ දැනෙන්න ගන්නවා. ඒක තමා තුළම නිවෙන්න ඕපනායිකයි. ඊපස්සේ මේ ආර්යයන් වහන්සේ කීකී අමතන්න ඕනේ නැහැ බොරුවට. දැන් මට පේන මිනිස්සු මුලා වෙලා ඉන්නේ. එතකොට යාළට තේරෙන්නේ නැහැ බුදු කෙනෙක් කියපු දහම් මොකද්ද කියලා. බුදු කෙනෙක් කියපු පාර වේ තේරෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥානේ කිව්වේ. දැන් කෙලින්ම ප්‍රඥාවෙන් යන්න දැන්. සීලෙත් එපා සමාධිත් එපා කෙලින්ම ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ බණක් අහනවා අපි. අපි යනවා යන්න. ටටා බයි කියලා යනවා යන්න. ආයෙත් කොයි පැත්තේදී අවදහම් වේද දන්නේ නැහැ උන්දලා නේද? කියන්න බෑ. එනිසා මේ පිස්සුව දා ගන්න නැතුව පිළිවෙලට දැනුමක් ඇති කරගන්න. ඒ දැනුම පාදක කරගෙන විපස්සනා සමත වඩන්න. ඒක මේ පැහැදිලිවම දින සමති විපස්සනා නොවඩා නිවන් දකපු කෙනෙක් නෑ. මේ අන්තිම ආත්මේ බණක් අහලා නිවන් අවබෝධ කළත් ඒ ඇත්තෝ සමති විපස්සනා වඩපු අය. නිකං ගහෙන් ගෙඩියා වගේ ආව නෙවෙයි. පුරුදු කරන් අවිල්ල. අන්තිම වශයෙන් යහපු බණ පවා සමති විපස්සනා විදිහට තමයි වැඩෙන්නේ. නේ? ඒක සිත එකඟ වෙනවනේ ඒකෙදී. එතන විපස්සනා ඥාන වැඩෙනවනේ. ඊට පස්සේ සෝතාපන්න වෙන්න ඕනේ. ඒක නේ ක්‍රමවේදී විපස්සනා ඥාන 9ට පස්සේ තමයි සෝවන් ඵලය තියෙන්නේ. ඒක ඒ ක්ෂණේ වැඩෙනවා. ඒකට පිම්පුරලා තියෙන්න ඕනේ පුරුදු කරලා. ඒ නිසා ඔය මතවාද අයින් කළා දානක එක්කෙනාගේ විකාරහා ඉන්න එපා. ධර්මය අහන්න. දැන් අපි මේ පටන් ගන්න තියෙන එක පිළිවෙලට දේශනා මාලාවක්. මේ ධම්මපදයේ කියන නිවනට මගක්. නිවන කියන වචනේ ධම්ම කියන්නේ. ඒ නිවනට මාර්ගය කියන එකයි මේකේ අර්ථය. කොච්චර රස ගාථා මේ පොතේ තියෙනවද ඒව අහලා විස්තර විභාග වශයෙන් කතා කරලා අපි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පහ වඩා ගන්න අවශ්‍ය. ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ පහ නැතුව ආර්යයන් වහන්සේගේ ගිහිල්ලා ඇඟලෙව කෑවත් සෝවාන් වෙන්නේ නැහැ. හොඳේ. ඒ නිසා පිස්සුවක් තියෙනවා. ඒ ප්‍රැල්ලට අහුවෙන්න එපා. අහු වුණොත් නම් ඉවරයි. ගලව ගන්න බෑ. මේ තරහට ඉරිසියාවට කියන නෙවෙයි. අපේම පින්වසයන් ඇසලෝ වැඩේ කරනවා. මටත් කරන්න පුළුවනි. ඇයි මන් නොකරන්නේ? ඒක මහ ලැජ්ජ සහගත වැඩක්. කිඟා කණ එක නම් බුවිට වඩා. අර මං කෝ වලේ ගඟේ පාලම තියෙන අපේ ගමේමයි. මේක ගලවලා දාලා කියලා කිඟා කණ ඊට වඩා ගන්න ඉබේ. මොකද බොරු කරන්න ඕනි මිනිසුන්ට. ලස්සන මට හොඳටම පුළුවන් කතා කරන්න. මමත් දන්නවා. කරන්නේ නැහැ. මොකද කරලා වැඩක් නැහැ. අපරාධ කාලේ. ආස්වාදයක් තියෙන තොලයි කිරිම මමත් ආරයන් වහන්සේ වගේ නේද කතා කරන්නේ. අර නිකන් අනවශ්‍ය කතා මොකුත් කතා කරන්නේ නැහැ. මං ගැන මොකුත් කියන්නේ නැහැ. උත්තමයන් වහන්ස, ආරයන් වහන්ස, රහතුන්, අරිහතුන් වහන්ස කියලා උනත් අහගන්න පුළුවන් අද කාලේ කියනවා. ඒක හරි භයානක තැනකට එනවා. මොකද භාග්‍යතුන් වහන්ස එපා කියපු වැඩක් තමයි මේ කට්ටිය මේ කරගෙන යන්නේ. ඉතින් අපිට අදාළ නැහැ. නමුත් අර දන්නේ නැති අයකට අහුවෙන්න ඕනේ වගේ වට. ඔය වගේ ගොඩාක් YouTube channels තියෙනවා දැන්. අර ඒක ගුරු කරගෙන ඉන්නේ ඔක එකම දේ තියෙන්නේ. එක්කෙනෙක් ඔය කරන දැකගම අනික් කට්ටිය දැන් මම මේ උදාහරණයක් දෙන ඊයේ මම පොඩ්ඩක් බැලුවා. දැන් මේ වරණේ මායාව කියලා කියනොත් එක හඳුරුගනේ. දැන් අම්මා කියලා ඇහෙන වචනේ තියෙනවලු. ඒක ධම්ම වශයෙන් මවාගෙනලු ඉන්නේ අම්මා කියලා. හරිද? ඒක
මොකද පිස්සුවක් වගේ දැනෙන මොකද අම්ම නෑ නේදකොට අම්ම කියන්නේ ධර්මයක් අම්ම කියන්නේ මවාගත්තු එකක් අපි හිතට ගත්තු එකක් දීපු සංඥාවක් හරි ඒක පැත්තකින් තියන්නකෝ අම්මට වන්දින ගාතාවක් තියෙනව නේද ඒක තියෙන්නේ අම්මා උතුම් නිසානේ ඒ නිසා බණ වෙනයි සම්මුතිය වෙනයි ඉතින් නමුත් මේ කියන කතාවේ ඇති ඇත්තක් හැබැයි ඒක අවබෝධ වෙනවා දැන් මේ වෙලාවේ කට්ටියට ඇහුවට කියන හාමුදුරන්ටත් අවබෝධ වෙලා තියෙන්නේ නෑ ඒක ඒක රටාවක් තියෙනවා ඔගේ අල්ලගන්න ලේසි මන්න අල්ලගෙන ඉන්නේ ඒක කිව්වොත් ආයෙ ඉතින් බලන් ඉද්දි අහුවෙන කට්ටිය අන් තව අරිහතුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අර සෙට් එකෙම තව එකෙක් අර අපායට යන ටීම් එකේ තවත් එකෙක් වෙනවා ඊට පස්සේ ඉතින් ඒකනේ තාම මේ තටමන්නේ අවුරුදු ගානක් තිස්සේ පැවිදි වෙලා අවුරුදු 20කට දැන් ළඟයි ලබන අවුරුද්ද වෙනකොට ඒ තාම අපි මේ ධම්මපදේ ඉන්නේ ඇයි භාග්‍යතුන් වහන්සේ වදාලා දෙය මේක අපේ පම්පෝරි යන්නේ කවුරුත් ප්‍රඥාවන්තු කැමති වෙන්නේ අපේ පම්පෝරි යන්න අපි මේ මම නෑ අරක නෑ මේක නෑ මේ වර්ණයක් විතරයි ඒ කතා වැඩන්නේ ඒක අපි ධර්මයේ තියෙනවා තමයි හැබැයි මං කියන්නේ කමන්නේ කතා කරන්න කයිවරුවක් ගහන්න කම්මැලි නම් හැබැයි අවබෝධ වෙන්නේ නැහැ කතාවෙන් අවබෝධ වෙන්නේ නැහැ අද කාලේ කොහෙත්ම අවබෝධ වෙන්නේ නැහැ මොකද හේතුව ඒ තරම් ප්‍රඥාවන්ත දැන් නැහැ බුද්ධ කාලේ හිටියා ඒ බුද්ධ කාලේ හිටියේ දස පෙරම් පුරාගෙන ආපු හොඳට ඉන්ද්‍රිය දර මොහු කුරා ගිහපු මහා ප්‍රඥාවන්තයෝ දැන් අපි කියන කුජ්ජ උත්තරාව කියන්නේ ගිහි ගෑනු කෙනෙන්නේ නේද අනාගාමී වුණානේ ධර්ම කතිකා කුදුයි බයි මේ ශාසනයේ හිටපු ගිහි අයගේ ධර්ම කතිකාවන් අතර අග්‍රයි කුජ්ජ උත්තරා වේලුකණ්ඩකි නන්දමාතා උපාලි ගෘහපති චිත්ත ගෘහපති ධර්ම කතිකයෝ මේ දවසින් දෙකෙන් ආව නෙවේ දැන් කරන්නේ මොකද දැන් බොරු රංගපෑමක් විතරයි මේක තියෙන්නේ මේක අවබෝධ වෙලත් නැහැ අර එකම කණ්ඩායමක් ඉන්න ඔය විදිහට බණ කියන ලංකාවේ ඉතින් මේක පිළිලයක් මොකද මේක නිසා වෙන කිසිම දෙයක් නැහැ වෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි ටික හේට මේට මාරු වෙනවා ඉතින් අද දෙනවනේ අරිහතුන් හදලා දෙන්න කැමතිනේ අපි නිකන් අයට දුන්නේ නැතුණාට නේ එතකොට මේ අරිහත් භාවයේ පිළිල කරනවා කියන්නේ හරි භයානකයි මේක ලෝකේ තියෙන මහා බොරුව සහ මහාම හොරා කියන මේ කට්ටියට ඉතින් මහා මෝරු ටිකක් එක්ක මහා මෝඩයෝ රැණක් පස්සෙන් යනවා. අලිබබා සහ ඔරු 40 වගේ යන්නේ. ඉතින් අපිට දිනේ නාවේ බලගෙන තොපි පලයන්ල කොහොම? කොයි වෙලාව හරි ඔහොම බිමෙන්ල එනවා අයිමත්. ආවිල්ලා හන අනේ අර අරිය තුනක් අපි රවට්ටල රට පැන්නානේ. කියලා කියයි. කියනනම් ඉන්නේ. ඉතින් අපිට එහෙම තරගයක් නැහැ. සභාග්‍යතුන් වහන්සේ වදාළ මේ අමාදහම් පද අපිට තියෙනවා. ධම්ම පද වශයෙන් දැන් මේ සරලම කොටසින් මම පටන් ගත්තේ ඒක තව ගැඹුරට අපිට යන්න පුළුවන්. පොත් ඕනතර අපි ළඟ තියෙනවා ඒ පොත් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් මම මේ පෞගී කාලේ පොත් ටික ගෙනා අට කතරේ පෙන්නල යන එකන් උණගෙන ජාතක අට කතාවෙම තියෙන කොටස් 7ක් ඒ කියන්නේ ජාතක පොතම කොටස් 7කට පරිවර්තනය කළ දෙන සිංහලට පැරණි ජාතක පොත කියනවනේ කියවන්න අමාරුයි කියලා දැන් නෑ දැන් ඔන්න ඒ පාලියම සරල සිංහලට දැන් පරිවර්තනය කළා තියෙනවා කොළපාට පොත් 7ක් ඇති උඩ ධාතු මන්දිරයේ තියෙන බලන්න පොත් කවර විතරක් බලන අරන් යන්න එපා හොඳේ මට හොයනකොට නැති වෙන ඊට පස්සේ ඒක ඒ වල්ලන්නවත් එපා මට ඕන වෙලාවට තියෙන්න ඕන අනිත් එක තමයි අපදාන අට කතාව ඒකේ තියෙන පිං කරපුවා රහතන් වහන්සේලා සසරදී කරෝ පිංකම් සක්විත රජෙච්ච අවස්ථා ටික අහන්න බලන්න කොච්චර ධර්ම සාගරයක් අපිට තියෙද දැන් તો එකම මම නෑ උදේ නම් රෑ වෙනකම් මම නෑක ගන්න ඇති වැඩක් තියෙ කිසිම සාහනයක් තියෙ සතුටක් තියෙ ඇයි එකම දෙන්නේ ඊයේ කියන්නේ මම නෑ අද කියන්නේ මම නෑ හැබැයි හොඳට කනවා. ආමුදුරු උදේටත් වළඳනවා දවල්ටත් වළඳනවා රෑටත් කනවා. ඔය රහත් වෙච්ච සෙට් එකේ ඉන්නේ උන් රෑටත් කනවා. ඒ උන් කියනවා නුන්ට දැන් රහත් නිසා සිස්සාපද නැහැයි කියලා. කාලකන්ණි කියනෝනේ. නේ? රහතුන් ගැන දන්නේ නැතු රහත් කියන්නේ කිසිදා ශික්ෂාපද ඉක්මවන්නේ නැහැ. අපි පෘථජන අපි ඉක්මුවට එක එක දේවල් රහතන්න්ස පොඩි සිල්පදයක්වත් ඉක්මවන්නේ ওই පිස්සු රහත් කණ්ඩායම කොහමද ඉක්මවනෝ? එයාලට කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් බොරු කියලා කෑවට පස්සේ මොකද වෙන්නේ? ඔබ දන්නේ නැහැ කියන්න බලන්න. මොනවද වෙන්නේ? බඩ පාචනය නේද නැද්ද? ලේ පාචනය පා යනවනේ. ගෙවන්න වෙනවා. ඒ නිසා අපි හරි මහින්සක පාඩුවේ අපි දුප්පත් වීලාවෙන් අපිට නැති බැරි විදිහට අපි අපේ පාඩුවේ නිදහසේ ජීවත් වුණොත් මම සලකන දැන් අපි දැක්ක ළඟදී ඔය උමන්දාවේ කොහෙද ඉන්නේ ලොකු හාමුදුරු හරි ලොකු මේකන්ද චොපර් වලින් උඩින් යනවා. ඊපස්සේ ලොකු වාහන වල යන්නේ V8 වල මං කල්පනා කරා මෙයා අධාර්මික වෙලා මෙයා සැප විඳිනවා මේ වෙලාව මේ ශාසනේ නාමෙන් තමයි සිවුර නිසා හැබැයි අපිට පුළුවන් නම් ධාර්මික වෙලා පයින් යන්න අට වඩා කෝටි ගුණයි ඒක උතුම් අරක ශ්‍රේෂ්ඨ නෑ ඒක පේනවා බලතල තියෙනවා ලොකු තත්ත්වයක් තියෙනවා හැබැයි ඒක පුස්
කොයි වෙලාහරි මැරල කියපුවා නිරේ V8 එනවද නිරේ පයිම යන්න නිරේට හරිද සම මේක හිතන්න හොඳ නැහැ පිටින් බලලා මේක සැපයි හරි හොඳයි කියන්නේ අපි කියනවනේ නිවෙන්න ළම පහන්නක් ලං වෙනකොට හරි එළියයි කියන්නේ මෙයාගේ අවසානෙටයි මේ බබලීම තියෙන්නේ අධර්මයෙන් බබලන්නේ අධර්මයෙන් බබලන එක ප්‍රසිද්ධ වෙන එක වැඩි කල් පවතින්නේ නෑ ඒ නිසා කැලේකටලා ඔය තනියෙන් ඉන්න ප්‍රශ්නයක් නෑ එහෙමත් හොඳයි ඒක සැපයි නැත්ත ඔය මවාගත්තු රහත් ඵලේ මේන්ටේන් කරන්නත් එපා ඊට පස්සේ මිනිස්සු ඉස්සරහ මේ පෘථජ්ජන ඉදිරිචේ මගේ කිසි ප්‍රශ්නයක් නෑ දුවන්නුන පුළුවන් බල්ලෙක් පැනනවා දුවන් බාල දැන් රහතන දුවන්නේ බල්ලෙක් පැනනවා බෑ රහත් ඵල නැති බල්ල කාපු දෙන් මම ඉන්නවා බුරිය වටේ 21ක් විදින්නත් වෙනවා 21ක් දැන් විදින්න වෙහෙතුන් නැහැලු ඒකනිසා දැන් රහතන් වහන්සේ එක්ක විදින් උඩින් එපා වඩින්න ඒකට චොපර් එකගෙන ගන්නේ චොපර් එකනට බල්ල කාලා يعني එහාම දුර උඩින් වැඩි වැඩි වැඩියයි කියලා දාලා තියෙනවා thumbnail එකේ අපි බැලුවා බුදුහාම මේ කොහමද උඩින් වැඩි කියලා මොන ඉරදි බලේ බලනකොට අර චොප්පර් එකක් යනවා ඔව් තෙල් තියෙනවා සල්ලි තියෙනවා අපිටත් උඩින් වඩින්න පුළුවන් ඉතින් මන් දන්නේ ලංකාවේගේ මොලේ කොහෙද දන්නේ දැන් තියෙන්නේ ඒකයි මට තියෙන ගැටලුව මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ මේ මහා සිල්වතුන් ගුණවතුන් ලෝකේ ලංකාවේ පහළ වුණා ඒ උතුමන්ගේ පැත්ත පළාතේ ගිහින් නැතුව මේ හාල් කෑලි පස්සේ දුවන මොනයි නම හාල් කෑලි හොයා ගන්න පුළුවන් දැන් නම් පඳුරකට ගහුවොත් 10ක් 20ක් වටෙන රහතන් වහන්සේලා. ඒ කියන්නේ හොරු. එහෙනම් නියම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා දැන් පහළ වෙනවද? අර නෑ පහළ වෙන්නේ නෑ. බය නැතුව කියනවා පහළ වෙන්නේ නෑ. ඇයි මේ තියෙන සෙල්ලම් එක මොන රහත්ද? රහත් වෙන්නේ නෑ. රහතුනම් මේ පැත්ත බලලා දින්නේ නෑ. ඉන්න බෑ. ඒ නිසා සිංහරාජයන්වත් එපා රහතුන් හොයාගෙන. ඒවත් නෑ. ඒකෙත් තියෙන බොරුව. සිරිපාඩ වියන්නත් බෙහෙත් නෑ. නිසා රහතන් වහන්සේනේ තමා තුල තමන්ම නිවන තමන් රහත් වෙනවා තමන්ට රහතන් වහන්සේ බලා ගන්න පුළුවන් දැන් අර ඉස්සර බුද්ධ කාලෙම වෙච්ච එක ඒ උපාසක මහන්ත හැමදාම පස්සෙන් එනවා ඉතින් ඒ ස්වාමීන්වහන්සේගේ අහන ස්වාමීන්වහන්සේ රහතන් වහන්සේ මොනවා කිව්ද කියන්නකෝ අප්පා ඒ කියන්නේ නැති මට හරියට ඉඳපන් උඹට කවදාද රහතන් වහන්සේගේ පේන්නේ ඕම යමන්කෝ බැරි දැන් හැමදාම අහලා බැරිම දැනම සමහර මෝඩයොන්ට පස්සෙන් ගියත් රහතන් වහන්සේ අඳුර ගන්න බෑ කිව්වලු බැරිම දැන කිව්වේ නැත්තම් කියන්නෙම නැහැ. ඒත් ඒ මොකද ඒක තේරුණේ නැහැ. අපිට නම් තේරුණේ මේ ඉස්සරහෙන් වඩින රහතන් සායනස රහත් වෙලා තමයි කියලා ඔය කිව්ව කතාවෙන්වත්. ඒ මොඩේට ඒකවත් තේරුන්නේ නැහැ. කට ඇරන් හිටියලු. එහෙමද? එයා හිතන් හිටියේ මේ පාට පාට බල්පත් වෙලා අර ඒ උමන්දාය හමුදුරු වගේ බල්බ් වලක් දාලා ඔළුවට එහෙම සෙට් එකක් මොකක් හරි බැබලෙනවා ඇති කියලා. ඉතින් ඒ නිසා ඒ මැජික් බලන්න ආසයට හොඳයි. නමුත් නියම රහතන් වහන්සේට පාටක් දැන් ඔයාලා පහටින් රහතන් වහන්සේ වුත් මොගරාජ ස්වාමීන් වහන්සේ කවදාවත් රහත් කියලා පිළිගන්නේ එකක් නැහැ. ඒ කට්ට කළුයි. දැන් මොගරාජ තෙරුන් කට්ට කළුයි, කළුම කළුයි. හැමේ පාට නම් කළුයි. හැබැයි භික්ෂුවට තියෙනවා සාන්ත සිත. රජකම හිස් නිසානේ මොගරාජ කියන්නේ. රජකමත් වැඩක් උන්නේ නැහැ. අන්තිමට පැවිදුණ කළුම කළුයි. කවුරුත් බලන්නෙත් නැහැ. හැබැයි රහත් අපි රහත් ඵලෙමයි ඉන්නේ ඉතින් මූණෙන්නේ ඒක මනින්න ගියොත් එහෙම අපිට වරදිනවා ඉතින් ඒ නිසා අර පින්වත් ස්වාමීන් රහත් බව අර මෝඩ උපාසකයා වටහා ගත්තේ නැත ළඟ රහතන් වහන්සේ එයා වටේ හෙව්වා කෝ රහතුන් වහන්සේ කියලා ඒ වගේ දැන් අපිට කියන්න තියෙන අපි තුල තමයි රහතන් වහන්සේ වැඩ සිටින්නේ ඒක අවදි කරගන්න ඕනේ කවදා හරි දැන් ඔළුවට ගන්න එපා දැන් මම රහත් කියලා ආයි විශ්වාස ගන්න එපා දැන් රහත් නැහැ දැන් ඉතින් රහත් වීමේ ප්‍රතිපදාවට අපි එමින් සිටිනවා මෙන සිටිනවා ඒක නිසා කවදා හෝ දිනවක වාණු නියමයක් නැතුව අපි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා මේක අවබෝධ වෙයි. ඒකට අපිට කල් දෙන්න බෑ මෙන්න මේ මේ දවසේ අසවල් දවසේ එහෙම විවරණයක් දෙන්න තවත් බ්ලෞතුරා බුදු කෙනෙක් එන්න එපා. අපිට පුළුවන් එක කියන්න. කල්ප ගාන කොච්චරද කියලාවත්. හරි එහෙනම් මට හිතෙනවා දැන් මේක වචනකින් මම මේකට ගියේ මොකද අපේ උපාසිකාවන් මගෙන් ඊය ඇහුවා මෙන්න මෙහෙම ජනල් එකක් තියෙන මේක කියන මං කෝ ඉතින් බහුබූතයක් කියන්නේ. කියන කාට තේරෙන්නේ නැහැ අනේ උන්ට තේරෙන්නේ නැහැ. උන් හිතනවා දැන් තේරෙන්නේ නැති නිසා මරි මේක හරි ආර්යම තමයි. මම පටලන දෙන්නේ. සවචනින් මෙන්න මෙහෙම තියෙන අභිධර්මෙත් තියෙන සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. හැබැයි ඒක අත්දැකලා නැති බවයි ප්‍රශ්නේ. ඒක අත්දැකලා නම් කිව්වට කමන්නේ නැහැ. අත්දැකලා නැහැ නමට කියනවා. ඒ නිසා මේ ගැන ඕනතරම් විවරණ මම පහුගිය දේශනාවල කියාගෙන ගියා. මොකද අපේම භික්ෂුවක් ඔය නැත කියන සංකල්පේ කියන් යන නිසා. අසමංග 5000 කලෙත් නැද්ද කියලා. හැබැයි ඒක නම් තියෙනවා.
හොඳේ ඔය මොනවා නැතත් පින්වත් සයන්ස 5000ක් තියෙනවා. ඒක නැත්තම් බණ කියලා වැඩකුත් නැහැ නේ. නේ? දැන් කියන සල්ලි දෙන්නේ වරෙන් බණ කියපන් එනවයි. ඔය වගේ කට්ටිය එන්නේ නැහැ එතකොට මොකද වැඩන්නේ නේ. මෙච්චර මහන්සිලා පෑ ගණන් තෙල් පුච්චන් ඇවිල්ලා දුර ඉඳගෙන බණ කියනවා නිකන්. එහෙම කියන්නේ. ඒ නිසා මොනවා නැහැ කිව්වත් සල්ලි කොළ තියද නැද්ද? තියෙනවා. අනිත් ඒවා නැහැ. අරක තියෙනවා නේ. හරි. එහෙනම් එතනින්ම තීරුම් ගන්න මොකද්ද මේ වැඩේ? නැත් අපි එතනින් මේ පොඩ්ඩක් හැරුණේ තෙන්ට මොකද දන්නවද මේ මුතුන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලගේ ගමන කොච්චර ශ්‍රේෂ්ඨයිද? උන්වහන්සේලගේ මේ ලෝම් ගහකටවත් ලෝම ගහකටවත් නේද? අපි කියන මවිල් ගහකටවත් මේ විස්පුරුෂයන්ට ලං වෙන්න හිතා හිතන්නවත් බෑ. ඇත්ත බලආත යන්නේ. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටියටයි මේ වැටෙන්නේ යන්නේ. ඒ නිසා මේ එහෙම නැහැ හැමෝම එහෙම නෙවෙයි හොඳේ. හොඳ පිරිසකුත් ඉන්නවා. ශ්‍රද්ධාවන්ත පිරිසක් අවබෝධාත්මක පිරිසක් ඉන්නවා. මොකද සිල්වතුන් ගුණවත් ඇසුරු කරපු ධර්මය ඇසුරු කරපු පිරිස ඉන්නවා. හැබැයි අල්පයි. ස්වල්පයි. වැඩියෙන් ඉන්නේ මෝඩයෝ. අල්ලන ලේසි. ටිකයි අහුවෙන්නේ නැත්තේ අනිත් ඔක්කොම අහුවෙනවා. වැඩිය ඕනේ දොලුකන්දෙත් ගියානේ. දොලුකන්දෙත් ගියානේ. අපි මම පහවසර එතකොට හිටියේ. දොලුකන්ද ගියා අපේ නඩ පිටින් ගම්වලින්. රංකොත බලන්න. එහෙම දොලුකන්ද හාමුදුරුව ඇවිල්ලා චන්ද්‍රිකා වැව අපේ පලාතේ තියෙන වැව චන්ද්‍රිකා වැව කියන එක පිරිත් කරා. ඉතින් මාළුත් එක පිරිත් වුණා. ඒ මාළුකෑවත් පිරිත්. ඉතින් එහෙම ජාතියකට මේ ඇත්ත කියලා දෙනකොට අමාරුයි. ඒක දරන්න බෑ. අන්තිමට ඒ හාමුදුරුව හිරබත් කෑවා. මෙච්ච දෙයක් නැහැ. මාන බලන්න. හරි එහෙමනම් මෙවැනි ලෝකෙක ඉඳගෙන දැන් අපි මේ කතා කරනකොට මොකද වුනේ? අර භාග්‍යතුන් වහන්සේ දහම් දෙසුවම පස්වග මහණුන් රහත් වුණා. යසකුල පුත්‍රයා සිටු සම්පත් අරලාවිල්ලා රහත් වුණා. එයාගේ යාළුවෝ හතර දෙනෙක් හිටියා. විමල සුභාහු පුන්නජි ගවන්පති මේ ලස්සන නම් තියෙන රහතන් වහන්සේලා සිව් දෙනෙක්. විමල රහතන් වහන්සේ, සුභාහු රහතන් වහන්සේ, ගවන්පති මහරහතන් වහන්සේ නේ? ওই පුන්නජි මහරහතන් වහන්සේ තේරගාථා පාළිය තියෙනවා මේ විස්තරේ. උන්වහන්සේලා කත් ගාත තියෙනවා. හරි ලස්සනයි. ඒ සිවුනම වැඩිය රහත් වුණා. තව යාළු 50ක් ආවා. අන බලන්න එක යාළුවෙක් ගියාම හතරක් ආවා. ඒ හතර ගියාම තව 50ක්. කවුද මේ සංසාරෙකට පෙරම් පුරන් ආපු අය? ගැලවෙන්නෙත් එකටම. එක බණ පිරිස ගැලවෙනවා. අර පස් දෙනා ඒත් එහෙමයි. එක්කෙනෙක් මුලින්ම රසෝවානුනේයි. අග්‍රසස්ස දාන දීලා පැතුව සසරෙදී බුදුසසුනක මුලින්ම අවබෝධ කරා. ආන් ඒ අයියාගෙන් මල්ලි තමයි සුබද්ද. එයා අන්තිම කොටස දුන්නේ. එනිසා එයා තමයි මේ බුත්සස්සනේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන අන්තිම ශ්‍රාවකයා. හවුද? සුබද්ද මහරහතන් වහන්සේ. වැඩි දෙකම එකයි දෙන්නව රහත්. හැබැයි මුල්ම කොටස දීපෙක් කෙනා ඉස්සෙල්ලම රහත් වුණා. අග්ග කොටස දීපෙක් අග එක දීපෙක් කෙනා අවසානට රහත් වුණා. අර ඒ වගේ ප්‍රාර්ථනා පින් කරපු හැටි මේ නිවනට බලපානවා. නිසා පිනක් කරනකොට බොහොම ශ්‍රද්ධාවෙන් සතුටින් කරන්න. මහානකමක් කරලා සතුටින් කරන්න බල්ලෝ කාලා වගේ ඕනවට එපාට අපිට ඕනවට කරන්න එපා. ඈ ඔබ වහන්සේ අපිව ඔළුව උඩ තියන් හිටියොත් ඉන්නවා නැත්තම් යනවා යන. එහෙමනම් වැඩක් නැහැ. මොකද එතකොට මගේ පළියටනේ ඔය කට්ටිය මහානකම් කරලා තියෙන්නේ. නේද? මහානදම් පුරන්න ඕනේ සසරින් ගැලවෙන්න. මාව ගලවන්න කවුරුත් මහානකම් කරලා වැඩක් නැහැ. මම කොහොමද ගැලවෙන්න ඕනේ? ඔයලගනුම් මං ගැලවෙන කවදා හරි මේ සසරනුත් ගැලවෙනවා. නේද? මේ දාගත්තු දේවල්නේ තියෙන්නේ අපි ඔළුවට. දැන් ලං කරගත්තු පිරිසක් නෙමෙයි ඉන්නේ. ඉතින් දා එක පාඩ දාලා යන්න බෑනේ. කවදා හරි ගැලවෙන්න වෙනවා. නැත්තම් මරණයෙන් හරි අපිට ගැලවෙන්න වෙනවා. වෙන් වෙන්න වෙනවා. එනිසා හිත හදා ගන්න ඕනේ පුළුවන් තරම් අත්හරින්න පැත්තට. මැරෙන්නේ නෑ වගේ හිතන්න එපා හොඳේ. හැමදාම අපි ඉන්නවා කියලා හිතන්න එපා. සද දවල් දානට ආවා පිළිකාවෙන් පෙළන අම්ම කෙනෙක් දැක්කත් දන්නේ කොණ්ඩේ නැතු හිටි අම්ම කෙනෙක් දැක්කයි. තව සිවුර විතර දාන තියෙන්නේ තට්ටේ තිබුණේ. නමුත් මුළු ඇඟේම පිළිකාව දුවලා තියෙන අම්ම දන්නේ. එයා දන්නේ. හැබැයි මේ බෑන මට කිව්ව කතා කරලා නැස මරණය ගැන බණක් කියන්නේ කියලා. ඉතින් මම කිව්වා කුඹූපමං කායම් මම මිමං විදිත්වා කලයක් වගේ බිඳිලා යන බව කියා දුන්නා. බිඳෙනවනේ කයනේ බිඳෙනවා අනිවාර්යයෙන්. ඒක නිසා ඉතින් අර ඒ වගේ තියෙනවා තේරෙන්නේ නැහැ අපිට ඉතින්. ඒ නිසා මේ වගේ தත්ත්වයක් තමයි ජීවිතේ තියෙන්නේ. ඉතින් ඒ මාතාව සතුටින් ඉන්නවද? මොකද දැන් දන්න කොහම මැරෙන බව. අර මරණයට ගැපුව ගවයා වගේ. මොකද වැඩි දවස් නැහැ.
ඒවගේට වාසයකුත් තිනක හොඳට පින් කරනට පස්ස මැරෙන් ලඟයි දන්නට මැරෙන් නෑවගේ ඉන්න මිනිස්සු පින් කරන්නේ හොඳට සැපට ඉන්න ලෙඩ නෑ බැ කොහර හැපිච්චකම ඔලු වැදිච්චක මැරෙන අප දොලහට තරගේ බස්ස ඒ හැපපුනන්න මැරනවා තනි තරම් මැරෙනවා මට සීට්ටෙක් ගැලවෙද අත ගැලවෙද දන්න ඒ තරම් වේගෙන් යන්න සීයට විතර යන මාරන බස් එක වේගෙ ගාලු පාර යන්න නිකම් හයිවේත් නෙවෙයි ඒක මං අද බනටක් ඒක ඒ වගේ වෙලාවක හැප්පුණොත් තවත් ඒ වගේ බස් එකක් ඇවිල්ලා දෙකම ඉවරයි. සදාසොත්ති භවන්තුතේ කියලා කියනවා අපි ඒක. නැත්නම් අනිච්චාවත සංඝා කියන්නවත් වෙලාවක් ලැබෙන්න ඒ තරම් ඉක්මනට මැරෙනවා. ක්ෂණයකින් මැරෙනවා. ඉතින් අපිට තියෙන වාසිය තමයි එහෙම මැරුණත් අපි හිත හදලා තියෙනවා පින් කරලා තියෙනවා. ඒවා මේ ප්ලෑන් කරලා යන්න බෑ සුගති. හොඳේ. හොඳට වඩලා තියෙනවා හිතේ වැඩෙන්නවා හිතේ ඉරිසියාව කුහකම මේ වෛරණ වැඩලා තියෙන්නේ වෙන වෙන මොන හරින වැඩලා තියෙන්නේ එන්නේ මොනවයි ඒකම නෙන්නේ භාවිතා බහුලීකృత කරන්න හොඳ නෑ ඒවා අපි කරන්න ඕනේ ඒක ධර්මයේ හැසිරෙන්න ධර්මයේ කියවන්න ඕනේ පොතක් කියවන්න බණක් භාවනාවක් කරන්න සුළුසුළු අතපසුයින් වෙන්න පුළුවන් ඒව පැත්තකට දාන්න අර හොඳ දේවල් ටික ගන්න අර වැරදි වෙච්ච ඒවා හිත හිත ඉන්නත් එපා ඒතකොට මරුණ ගමන් එන්නේ මරණ කොටම එන්නේ ඒවා ඇයි වැඩිපුර හිතුවේ ඒවනේ අතපසු වෙච්ච වැරදිච්ච ඒවා ඒවා හිතන්නේ නැහැ. නම් මේ විදියට දැන් කීයේ 69යි. 54 යාළුවෝ යසකුල පුත්‍රයාත් එක්ක 55යි. පංචවග්ගී භික්ෂුන් අතරත් එක්ක 5යි. 69ට අමත ආදේශනා කරා මමත් උරු වේලාවට වඩිනෝ. ඔබ වහන්සේලා එකපාර දෙන්නමක් යන්න එපා. එකපාර එක නමක් යන්න මුල මැදාග යහපත් දහම දෙසන්ඩ සත්‍යය සසරින් එතර කරවන්න කියලා වැඩම කරා. ඔන්න ඔහොම යන අතරේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න පෙරම උපතිස්ස ගමේ උපතිස්ස කියන මානවකයා කෝලිත ගමේ කෝලිත කියන මානවකයා ටිකක් වයස වැඩි ඒ දෙනම. ඇයි භාග්‍යතුන් වහන්සේ වඩා වයසයි. පැහැදිලිනේ ඒක. ඉපදෙන්න පෙර ඉපදලා තියෙන. ඒ බමුණු ගම් දෙකේ ඉපදුනා උපතිස්ස ගම රූපසාරී බැමිණියගේ සහ මොග්ගලී නම් බැමිණියගේ කෝලිත කියන ගමේ මේ දෙන්නා ඉපදලා තියෙන. සාරි බැමිණියගේ පුතා තමයි මේ උපතිස්ස මානවක. නැත්නම් සාරි පුත්ත කියලා පසු නම් කරා. මොග්ගලී බැමිණියගේ පුතා තමයි මොග්ගල්ලාණ කියන්නේ නේද? මොග්ගල්ලාණ. උදේට වංගන්ත බමුණ තමයි තාත්තා. වංගන්ත පුත් උපසේන. මේ සාරි පුත්‍රයන්සගේ එක මල්ලි කෙනෙක්ගේ නම තමයි වංගන්ත පුත් උපසේන. වංගන්ත බමුණගේ පුතා කියන අර්ථයෙන් කියන්නේ වංගන්ත පුත්ත. වංගන්තගේ පුතා. විශේෂණ පදේ නම උපසේන. ඒ වගේ විස්තරයක් තියෙනවා. ඉතින් මල්ලේට කියපදන්නේ රේවත කුමාරයා. චුන්ද කුමාරයා. චුන්ද ස්වාමීන් වහන්සේ පස්සේ පැවිදි වුණානේ. ඔක්කොම පැවිදි වුණා. උපසේන සානසෙට රහත් වුණා. චුන්ද සානසෙට රහත් වුණා. මේ සාරිපුත්‍රයන් වහන්සේ උපස්ථායකයන් වහන්සේ චුන්ද සානසෙමයි. මල්ලි. පොඩි මල්ලි රේවත. අවුරුදු 7න් රහත් වුණා. ඇවිල්ලා මගුල් දවසේ පැනලා ගිහලා අහලා තිනේ නේ මහණුනා කියලා. අර පතොක් කැලේක තමයි ඉඳලා තියෙන්නේ. කිහිරි වනේ කියන පතොක්. අපේ තියෙන පතක් අර ඒ වගේ උස දිග කටු තියෙන කැලේ එක තමයි දැලලා තියෙන්නේ. તો විදියට මේ කතාවට ප්‍රස්තුතිය දැන් තමයි එන්නේ. ඔක්කොම දැන් කිව්වේ අර පාර හැදුවේ. දැන් තමයි නම ආවේ උපතිස්ස. දැන් තමයි ප්‍රධාන නළුව දෙන්න කරලියට ආ. නාට්‍ය මෙච්චර ඇද්දට දැන් තමයි වැඩේ හරියට යන්නේ ඈ. ඉතින් ඒ නිසා මේ දෙන්න එකටම ඉපදුනා. එකටම එක ගම් ළඟ ගම් දෙකේ ඉපදුනා. යාළුවෝ يعني 500 හිටියා. එක්කෙනෙක් දෝලාවෙන් ගමන් කරන එක්කෙනෙක් අස්සැ පිට යනවා. ඔන්නෝම මහා සැප විඳපු දෙන්නේ. මහා සාර කුල. 80 කෝටියකින් ධනිය තියෙන එක පැත්තකට. ඉතින් මේ දෙන්නා ඒ කාලෙක ගිහින් තියෙනවා මොකද්ද ගිරග්ග සමාජ්‍ය කියලා නාට්‍ය බලන්න. ඒ ගිරග්ග සමාජ්‍යගෙන් තේරුම කන්දක් උඩ තියෙන්නේ මේක නාට්‍ය. ගිරග්ග කියන්නේ ගිර කියන්නේ කඳු. සමාජ්‍ය කියන්නේ ඉතින් අර සමයම වගේ නාඩගම වගේ නමක් කියන්නේ සමාජ්‍ය කිව්වම. නාඩගම් නෙදීනේ කොහමද අපි නටන්නේ නාඩගම් තියෙන්නේත් නාඩගම්. නාඩගම් කියන්නේ දෙමළා භාෂාවක් තියෙන නමක් සිංහල අපේ ලංකාවේ තිබුණා නාඩගම්. ඊට පස්සේ තිබුණා 18 සන්නිය. සන්නි 18යි. දැන් ඕව තමයි නටවන්. අපි නටන බලන අපිත් නටන ටිකවා. හරිද? එහෙම නටන දවස හැමදාම බල්ල බල්ල එක දවසක මෙදෙන hina වෙන්නේ නැහැ දැන්. hina වෙනකොට hina වෙන්නේ නැහැ. දුක් වෙන දා දුක් වෙන්නේ හරි කලකිරීමෙන් ආව මූණ්ඩ මොන බලන. උපතිස්ස කලකිරන කෝලිතක් කලකිරලා. අනේ බල සසර එකට පීම් කරාම ලැබෙන දේවල්. එයා කලකිරනකොට මෙයක් කලකිරනවා. ඒක අනේ වැඩක් නැහැ නේ නැටුම් බලලා. එපා වෙනවනේ අප්පා මේවා. යමු දයන සත්‍ය වාගෙන දෙන්නම ගියා. යාළුවෝ ටිකක් ආවා. ගියේ සංජය කියන පරිබ්‍රාජකයා ළඟට අවසන් වශයෙන්. එහි ඉන්නකොට තමයි මෙයාට මෙයාලට තේරුනේ මේක ඇත්තක් නැහැ.
හරයක් අපි දෙන්න දෙපැත්තරකින් කොමරි සත්‍ය හොයමු කියලා පයින් යනකොට තමයි මේ අහුවෙන්නේ. කවුද? අස්සජී මහරහතන් වහන්සේ. උන්වහන්සේ දකින්න ලැබෙන උපතිස්ස මානවකයාට. පස්සෙන් යනවා. පස්සෙන් ගිහිල්ලා මං කෙටියෙන් කියන කතාව දිගට තියෙන පොතේ අද කෙටියෙන් කියන්න පුළුවන්. කෙටියෙන් කොට දැනුත් ගොඩක් කරලා කියලා තියෙනවා. පස්සෙන් ගියා. දැන් සත්‍ය දකින්න ඉව තියෙන්න එපා. ඇත්ත අල්ලගන්නත් පිනකුත් තියෙන්න ඕනේ ඉවකුත්. ඒකට අපි කියන ප්‍රඥාව තියෙන්න ඕනේ. නැත්තම් හොරුන්ට නැහුවෙන්නේ. දැන් පේනවනේ බහුතරය ලංකාව වෙන කාටේ හොරුන්ටමනේ. හොරුන්ටම කඩේ යන්නේ. දේශපාලනේ කඩේ යන්නේ හොරුන්ටමයි. පැවිද්දන් වශයෙන් කඩේ යන්නේත් දායක වශයෙන් කඩේ යන්නේ හොරුන්ටමයි. තියෙන තැනටම ගොඩ ගහන නිසා නැති තැන් හොල දෙන්නෙත් නෑ. අර අහිංසක සානදල ඕන තරම් ඉන්න කැලෑවල උදව් කරන්නේ නෑ. අර අරවටම ගොඩ ගහනවා. හොරකමටම ගොඩ ගහනවා. පව් කරන්න උදව් කරනවා. ඒ විදිහට බැලුවට පස්සේ මේ තරුණයාට තිබුණ ඉවක් ඉරියව්වෙන් අඳුනගත්තා. මේ නම් නිවුණු. ඇත්තටම දැන් රහතන් වහන්සේලා, ආරයන් වහන්සේලා සහ සිල්වතුන් වහන්සේලා ගමනින් පවා කියන්න පුළුවන්. ඒ ගමනින් තීරණය වෙනවා මෙයා යම්කිසි නිවීමක් තියෙන කෙනෙක්. ගුණයක් තියෙන කෙනෙක් වශයෙන්. නැතිනම් දිගටම කිලෝමීටර දෙකක් තුනක්ම හිමින් යන්න බැරි බොරුවට. ඔන්න දායක ඉන්න දෙන විතරක් ඕන රඟපාලා හිමින් යන්න පුළුවන්. හැබැයි යම්කිසි පැවිද්දේ පස්සෙන් ගිහින් බලනකොට පේනවනේ එයා හැමදිස්සෙම යන්නේ පියවි ගමනින් කියලා නම් පේනවනම් අපිට ආයි සැක කරන්න දෙයක් නෑ. ඒක හැංගි හැංගි බලන්න ඕන. එඩිවිට බලපු ගමන් මේ බ්‍රේක් ගහනවනේ. බ්‍රේක් ගහලා වේගය අඩු කරගන්න පුළුවන්නේ. දායකයා දැක්කොත් හැංගිලා බලන සවන්නා සීමින්ද වඩින්නේ. කතා කරන්නේ හැමදිස්සෙම සංවරවද? නැත්නම් දායක ඉන්නකොට හොඳට කතා කරලා ඉන්නකොට ඔක්කොටම බයිනවද මේ හාමුදුරු? බල්ලොන්ට වගේ බයිනවද? දැන් බල්ලොන්ට මේ බයින්නේ නෑනේ. බල්ලොන්ට මල්ලි කියලා අපි කතා කරන්නේ. දැන් මේ එහෙම එකේ මෙහෙ එහෙම වටපිටාව කදලා තියෙනවා අපේ මේ සාන්නාස කෙනෙක් කියන නිසා. උන්වහන්සේ කියන්නේ සත්තුන්ට ආදරේ නිසා. නමුත් ඊට පෙර කාලේ තිබුණේ බල්ලොන්ට පයින් ගහන කාලෙකුත් තිබුණා. හොඳේ උඩින් යන්නේ බල්ලෝ. දැන් ඉතින් දැන් ගැහුවොත් ඒ ගහපු ගැන උඩින් යනවා. ඒ තරමට එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සිල්වත්කම එතනින් පේන්න ගන්න. මොකද සත්තුන්ට පවා ආදරෙන් කතා කරන්නේ. මල්ලි, නංගි, අයියක් ඔය වගේ කතා කරනවා. එතකොට ඒක මේ අහන් ඉන්න කෙනාට සතුටුයි. මොකද මේ සයන්නාසේ මේ සත්තුන්ට මෙහෙමනම් අපිට කොහොම කතා කරයි නේද? අපි ඉතින් අර උපමාවට කියන්නේ බල්ලොන්ට වගේ වයින්වා කියලා කිව්වේ. නමුත් එහෙම නෑ දැන්. හරිද? එතකොට වචනෙන් තෝරගන්නවා මේ කියන ස්වාමීන් වහන්සේ කියම්කි සංවරයක් කටහැරිය කුණු හර්පණම් කිය නේ. අර එක හමුදු කියන්නේ මයික් එකක් ගහගෙන දවසෙම කුණු හර්ප කියන්නේ. අතපය දික් කර කර කුණු හර්ප කියනවා. කියන්න ලැජ්ජයි. නමුත් ඉතින් උන්වහන්සේ කියනවා. ඒකෙන් ට්‍රෙන්ඩින් වුණා ඒ හාමුදුරුව. කව මොන හාමුදුරුවේ කුණු හරප හාමුදුරුව. ඒක අහලම දැන් කුණු හරපත් නෙවෙයි වගේ හැමදිස්සම කියනවනේ. මොකද ඇහෙන්නේ නැති වුණානේ අමුතු. ඒ නිසා මේ වචනය හරි වැදගත්. ඒක තියෙනවා. ඉතින් අස්සයිසයන්න්සේ පස්සෙන් ගමන් කළා. උන්වහන්සේ දාන වන්දනලාට ගිහලා අර ප්‍රඥාවනේ කියන්න ඕනේ. වතුර ටික ගෙනත් දෙනවා. තමන්ගේ කෙන්ඩියේ වතුර දෙනවා. අත හොදවනවා. පාත්‍රය හොදනවා. අතට පිළිගැන්නවා. ඊට පස්සේ තමයි ඇහුවේ ප්‍රශ්නේ. කණගමන් ප්‍රශ්න අහන්නේ. ප්‍රඥාවන්තයෝ කණගමන් ප්‍රශ්න අහන්නේ. කණගමන් කතා කරන්නේ නැහැ. මොකෝ හිර වෙන්න පුළුවන්. ඒ කණ වැඩේ කරගෙන අත හොදලා දැන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිවුණු කෙනෙක් බව පේනවා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? මට බණ ටික කියන්න බැරිද? ඉතින් අස්සවිසන්නේ දන්නවා රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට වැටහෙන ත්‍රිපිටකයම උන්වහන්සේ මේ පරිබ්‍රාජක හරි පණ්ඩිතයිනේ. මෙයාලා තර්කයට බරයි. ඒ නිසා මෙයාට ගැඹුරු කරලා දෙන්න ඕනේ මේක දේශනාව කියලා. ගැඹුරුම දේශනාව කළා පටිච්චසමුප්පාද ගැන. යේ ධම්මා හේතු පබවා යම් ධර්මයක් හේතුන් හට ගන්නවා නම් තේසං හේතු තථාගතෝ ආහ. තථාගතයන් වහන්සේකට හේතු කියා දෙනවා. තේසංචෝ නිරෝධේ හේතුවට නිරුද්ධ වීමත් නැති කරන හැටිත් කියා දෙනවා. ඒවම් වාදී මහා සමනෝ. මගේ ශාස්ත්‍රඥයන්සේ ඒසේ වාද ඇති එවැනි දේශනා විලාස ඇති මහා ශ්‍රමණේක. කවුද? බුදුරජාණන්. ඔන්න ඒ ගාතේ පළවෙනි පද දෙකෙන් තමයි උපතිස්සමානකතුමා සෝතාපන්න වුණේ. කොච්චර වටිනවද නේ? එතකොට කොච්චර මේ ශාසනයේ අග්‍රම ප්‍රඥාව තියෙන ශ්‍රාවකයන් මේ කතා කරන්නේ අපි. ඒක පද දෙකකින් වැඩේ ඉවර කරගත්තේ. ඒ නිසා දෙවනි කොටස යනවා. ඊට පස්සේ වැඳලා විස්තර අහගෙන මේ විහාරයට පාරත් අහගෙන දැන් උරු වෙලා වෙන ඉන්නේ තාම. පාර රජගහනවර අපාර අහගෙන යනවා. දැන් පොරොන්දුරණේ යාළුවට සත්‍ය අවබෝධ කරගත්ත ඇවිත් කියන හොයන් යනකොට ඉතින් යාළුවට තේරෙන මූණෙන්ම තේරුණා දැන් නම් හරි වගේ වැඩේ සතුටින් එන්නේ. කිව්ව ගාතා මුළු ගාතා මහද්දී සෝවාන් වුණා.
පළවෙනි ශ්‍රාවකගේ ප්‍රඥාව තියෙන දෙගුණයක් නේ පේනකොට. ඒ දෙකකින් ආවෝද කරන්නේ. අනිත් කෙනා හතර මහල තන ආවෝද කරේ. චුට්ටක් අඩුයි. දැන් මේ දෙනමගේ තරම් ප්‍රඥාවක් කාටවත් නැහැ සාසනේ. මේ තමයි අග්‍ර ශ්‍රාවක දෙනම. දකුණ ශ්‍රාවකුනේ සාරිපුත්‍රයන් වහන්සේ, වම ශ්‍රාවකුනේ මුග්ගල්ලාන සන්නාසර ආසන වන නිස්තරිත අපි ගහුවනේ දානේ චූල කාලවස්සේදී. මැද තමයි බුද්ධ ආසනේ, වම් පැත්ත තමයි මුග්ගල්ලාන සන්නාසර, දකුණු පස තමයි සාරිපුත්‍රයන් වහන්සේ. ඒ දෙපැත්තට විහිදෙන අනිත් 49 ගානේ 89 89ක් හිටියා මහා ශ්‍රාවකයෝ. දැන් මේ ටික වුණා. වෙලා හිතුවදී අපි තනියෙන් යන්නේ කරන්නේ නැහැ. අපි අපේ ගුරුතුමා සංජයටත් කියමු. ආව සංජයට කියන්නේ. සංජය කුවානේ ඉතින් ගෞතමයන් වහන්සේ ප්‍රඥාවන්තයෙක් නිසා අපි කියන කතාව තමයි ලෝකේ ගොඩක් ඉන්නේ මෝඩයෝනේ. ඔය ටිකක් ඉන්න ප්‍රඥාවන්තයෝ යයි. මට මෝඩයෝ හොඳයි. උඹලා ඵලයන්. එයා ලාභ සත්කාර ගැන හිතලා යාර නැවතුණා. මොකටද මෝඩයෝ අඳන්න පුළුවන්. අනේ ඉතින් එන්න කැමති 250කුත් අරගෙන 500 වෙන්න තමයි හදුවේ. කිව්වා නෑ දැන් ඔක්කොම ගියෝ මෙයා මැරෙයි දුකට. පස්සේ එන්න කොටිය අගිඳලා කියලා 250ක් තියලා 250ක් එක ගියා. ඒ දුරදිම ගෝ අර එන්නේ ඉස්සරහින්ම දෙන්නේක් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනමයි. මුණ බල්ල නෙවෙයි කිව්වේ ප්‍රාර්ථනා බල්ල. ළඟට පැවිදි වුණා. වෙයි රහත්ුන් නැයි ඉක්මනට. සති ගණනාවක් ගත වෙලා තමයි රහත් උනේ. මුගලන් සයනතර නිින්ද පවා ගිය බව සඳහන් වෙනවා රහත් වෙන කලින් සක්මණේ. ඇවිල්ලා කතා කළා තමයි බණ කිව්වේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් අපි සූකර කතලෙනේ තමයි වේදනා පරිග්‍රහණ සූත්‍රය අහලා සාරිපුත්‍රයන් වහන්සේ දීඝණක කියන පරිබ්‍රාජකයට වදාළ දේශනාව තමයි වේදනාව ගැන දේශනාව. ඒක මේ පවන්සලමින් අහන් ඉඳලා තියෙනවා. මම මට නෙවෙයි බණ කිව්වේ භාග්‍යතුන් වහන්සේ. මම බණ අහන් හිටියා. අනුන්ට කියපු බණක් අහලා මම රහත් උනේ කියනවා උන්වහන්සේ. තේරගතව තියෙනවා. එයා බෑන කෙනෙක් සාරිපුත්‍රයන් වහන්සේ. ඒතර එයාට බණ කියනවා. ඒක අනුන්ට කියපු දීපු කෑමක් කාලා බඩ පුරවගත්තා වගේ රහත් වුණා. ඊට පස්සේ තමයි මුගලන් සයන්නසෙත් රහත් වෙන්නේ. ඉතින් ওই දෙනම වහන්සේගේ විස්තරය තමයි දැන් අපි කියුවේ. මේකට ගැළපෙන්න හේතුව තමයි දැන් අර සංජය ආවද සත්‍ය හොයාගෙන. ආවේ නැහැ. අසාරේ සාරමතිනෝ. ඒ වගේ අය සරුදේ හොයන්නේ. නිසරුදේම සරු. ඒ කියන්නේ ලාභ සත්කාර කියන නිසරුදේම ලොකු කරගෙන සීල සමාධි ප්‍රඥා නිවන් මාර්ග ගැන සරුදේ දැක්කේ නැහැ. සාරේචා සාර දස්සින. ඒ කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා නිවන් මාර්ග નિસරු දෙයක්. මේක මහ මෝඩ වැඩක් වශයෙන් දකිනවා. තේ සාරං නාදි ගච්ඡන් දෙවනි අයට කවදාවත් සාරය දකින්න වෙන්නේ. ඒ කියන්නේ නිවන අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඇයි? මිත්‍යා සංකල්පෙන් ඉන්නේ. මිච්ඡා සංකප්ප. ඒක පැහැදිලිනේ කවුරු වගේ? සංජය වගේ. සංජය කිව්වේ සංජය පරිබ්‍රාජක වගේ. දැන් උත් සංජයල ඉන්න පුළුවන්. ඒ සංජය නෙවෙයි. සංජය පරිබ්‍රාජක. දෙවෙනි ගාථා. සාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනම සත්‍ය දැක්කනේ. යාළුවෝ ටිකක් ආවා. එයාලා සාරංච සාරතෝ ඤත්ත. එයාලා සීල සමාධි ප්‍රඥා නිවන් මඟ සරුලෙසම දැක්කා. අසාරංච අසාරතෝ මේ ලාභ සත්කාර ප්‍රශංසා නිසරුසේ දැක්කා. දැන් සිව්පසේ නිසරුසේ දැක්කා. ඒවට ඇලෙන්න ගියේ නැහැ. තේ සාරං අධිගච්ඡන්ති ඔවුන් සරෝදී නිවන දැක්කා දකිනවා. ඇයි ඒ සම්මා සංකප්ප? ඔය සම්මා සංකල්පෙට ගෝචර. ඒතකොට සීවර, පින්ඩපාස, සේනාසන, ගිලම්පාස, ගෙවල් දොරවල් ඔය ආදි වශයෙන් යානවාන මේ ඔක්කොම නිසරුයි. නැසිලා යන ඒවා. සරුදේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් සීල සමාධි ප්‍රඥා නිවන් මඟ පූර්ණයමයි සාරය. අර බාහිරේ වල්ල ගැනීමම අසාරයි. නම් ප්‍රඥාවන්තයා කරන්නේ මොකද්ද? නිසරුදේ හැරදා සරු නිවන් අවබෝධ කරන්න බලනවා. දැන් අපි එතනින් දේශනා මාරු කරනවාද? වෙහෙස කර දවසක් වශයෙන් පේන අපිට හෙටත් වැඩ තියෙනවා. ඒ නිසා මේ ඇති කියලා හිතනවනේ. ඇතිනේ. ඉතින් බලන්න මේ සාරිපුත්‍ර මොග්ගල්ලාන සයනදල කොච්චර ශ්‍රේෂ්ඨද? උන්වහන්සේල එකටම පෙරම් පුරන් ආවා. ආත්ම 500ක් එකට මහන වුණා. එක දිගට. අන්තර මේ ජීවිතේ එකටමයි ගියේ පැවිදි වෙන්න. බලන්න මේ යාළුකම් වල වටනකම් බලා ගන්න මේකෙදි. යාළු වුණාම කොච්චර වටනද කල්ලා යන මිත්‍රෙක් වුණා. සත්‍ය අවබෝධ කරෙත් එකට. එමතන වඩින්නෙත් එකටම. වෙනව යන්නේ නැහැ. පිරිනිවන් පෑ එකට එක ළඟ සතියයි. පරතරේ සතියයි. මුලින් මුගලන් සන්නාසයේ පිරිනිවන් පෑවා. හොරහුරු පහර දිලස් පිරිනිවන් පෑවනේ උන්වහන්සේ. හරියට ඊට සතියකට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේ තමන් වහන්සේ උපංගෙදරදී පිරිනුවන් පෑ. උන්වහන්සේලා දෙනමගේ ධාතු නිදන් කළ චෛත්‍ය හැදුවා. භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ. පැදගුණ කරලා පාවගින් තිරු බුදු වෙනවා. මොකද ඒ තරම් වටින ජීවිතයක්. සාසුන් වහන්සේගේ ගෞරවය ලැබුණයි කියන්නේ කොච්චර වටිනවද? ඒ කියන්නේ යම් දිසාවක
සාරිපුත්‍ර මොග්ගල්ලාන වැඩ ඉන්නවනම් ඒ දිසාවේ මං හිටියා සමානයි. අඩුවක් නැහැ කියන බුදු කෙනෙක් හිටියා වගේ තමයි. අනුබුදුනේ. නේද? ඉරහඳ වගේ වැබළුණා. තුන්හසලේ කරුණා මහ පුදුමයි. කෙනෙක් පැවිදි කළා, ධර්මයේ ගියා දීලා සිව්පස්යෙන් සංග්‍රහ කළා, ලෝසක සානසිරෙම දාන ගෙනලා අතින් පවක් කවලා තියෙනවා. මොකද? දානේ අතුරු දාගන්න නැත්තම් ඇල්ලුවොත්. ආන්නේම. තියෙන ගුණය කියන්නේ මේක අර බබලෙන්න පාවිච්චි කරපු එකක්වත්, හම්බ කරන්න පාවිච්චි කරපු එකක් නෙවෙයි, හරි අප්‍රකටයි ගුණවතුන්. උන්වහන්සේල කෑ ගහන්නේ නැහැ. මාකටින් නැහැ. ඇඩ්ස් පෝස් කරන්නේ නැහැ. තමන්ව බූස් කරන්නේ නේ. දැන් ඒකනේ තියෙන්නේ, බූස් කරනවානේ දැන් ඉක්මනට අරගෙන. තමන්ම තමන්ගේ ඇඩ් එක දාගන්න ඕනේ. තමන්ම නම දාගන්න මම රහත් කියලා. හැබැයි මේ රහතන් වහන්සේලා පෘතජ්ජන වගේ, පෘතජ්ජන ශ්‍රාවකයෝ වගේ වැඩ හිටි අප්‍රකටව කියන්න කියන්නේ. එනිසා මේ වහලවත් අපි ආදර්ශයට ගන්න ඕනේ. කවුද රහතුන් වහන්සේලා කියන්නේ? හොඳට දැනගන්න පුළුවන් මේ තේරගාථා පාළිය කියවනකොට, තේරගාථා අට කතා කියවද්දී, අපදාන කියවද්දී තේරෙනවා කවුද රහතන් වහන්සේලා කියන්නේ. දැන් මේ ඉන්න හාල් කැලේ නම් රහත් නැති බව නැවත කියන්න ඕනේ. නැත්තම් පවුනේ උන්වහන්සේලාගේ ගුණයට අපහාස වෙනවා මේ නම දැමීමේ. රහත් කියන නමවත් කියන්න හොඳ නැහැ. ඒ තරම් කාලකන්නේ දැන් ඉන්නේ. එනිසා ඒ වගේයට ලැබෙන දේ ලැබේවි. අපිට තියෙන අපි වඳිනවා සාරිපුත්‍රයන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට, ආනන්ද නන්ද රාහුල ආදී උතුමන්. ආයි එහෙම යුගයක් කියලා වෙන්නේ නැහැ. හොඳේ දැන් මංග දැක්ක අර බෝඩ් ගහලා තියෙන ලක්ෂ ගණන අරිහතුන් වහන්සේලා බිහිවි. ඔය විදියට ලක්ෂණේ කෝටි ගණන් බිහි කරන්න බැරිය. පැටවු දානන් රාතුන්. බොරුවට පුළුවන්. ඔව්. ගේන්න බැරිය. සා මේ බොරුවට වැඩි ආයුෂ නැත. සත්‍යයේ පිටින්ද මොකද අපිටත් හිතෙන්න පුළුවන් මේක ලාභ ලැබෙන ක්‍රමයක්ද කියලා. ඉතින් නමුත් ගෙවන්න එපා. මරණකොට විඳවන්න එපා. බොරු කරයි කියලා නේ. එහෙනම් මෙවැනි උත්තරම චරිත කියවන්න. මේ ඉන්න ආදුනික අපේ පැවිදිච්චයට හොඳයි මේ කුඩා මෙන්නාසලටම ශ්‍රාවක චරිත කියවන්න. 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත පොත් තියෙනවා. ඒවා කියවන්න. එතකොට අපිට හැදෙනවා, තේරෙනවා, හැඟෙනවා මෙවැනි උතුමන් මේ සසුනේ වැඩ හිටියා. අපිත් කවදාද එහෙම චරිතයක් බවට පත් වෙනවා. දැන් මේ ඉන්න මෙහෙණින් වහන්සේලා බලන්න ඕනේ තෙරණින් වහන්සේලා ගැන. සුමේධා තෙරණි කතා එහෙම හරි වටින කතාවක්. කොහොම ප්‍රඥාවන්තියක් එතුමිය. තේර ගාථා පාළිය, තේරී ගාථාවල අවසානම ගාථාව. ඒ ගාථා ටික මොකද ගොඩක් විස්තර තියෙනවා. ඒව බලන්න. එහෙනම් අද අපි අදට නවතිනවා. අපි තවත් දවස් කීපයකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ හෙට නෙවෙයි. ඒ නිසා මේ හැමෝටම මේ ධර්ම ශ්‍රවණේ, මේ ධර්ම දාණය ප්‍රඥා පාරමී වේවා, අමා නිවන් සුව පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හස්කරගස් සීල පින් දෙවියන්ට අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු.